තහනම් ගහේ ගෙඩිකන්න ගිහින් කෝප්‍රල්ගේ මෝල්ගස් පහරින් ඔයිසී දැඩි සත්කාරේ බිබිලේ නඳුන් පදියතලාවේ චන්දනෙක් කලියලා තියෙන්නේ. පළමුව ඒ කතාව අපි පුටාගන්නේ මෞබිම් පත්තරෙන්. තම බිරිය සමග සබඳතාවක් පැවැත්වූ බව කියමින් යුදහමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු එල්ල කළ මෝල්ගස් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා බදුල්ල රෝහලේ දැඩි සත්කාරයකට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියනවා. හමුදා සෙබලා පදියතලාව පොලිස් වසමට අයත් සරණගම පදිංචි තිදරු මවක් වන තම බිරියටද පහර දී ඇති අතර ඇයද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. 32 තම බිරිය 53 පොලිස් ස්ථානාධිපතිවරයා සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට යුදහමුදා සෙබලාට තොරතුරු ලැබිලා ඒ අනුව මෙම කරුණ තහවුරු කර ගැනීම සඳහා පසුගිය සතියේ නිවාඩුවට පැමිණි හමුදා සෙබලා ඉකුත් 3 හමුදා කඳුරට යන බව බිරියට පවසා නිවසින් පිටව ගොස් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ආගමනයේ අපේක්ෂාවෙන් ප්‍රදේශවාසියෙක්ගේ නිවසක රැඳී තිබෙනවා. ගම්බැසියුගෙන් ලද තොරතුරක් මත පොලිස් ස්ථානාධිපතිවරයා නිවසට පැමිණ ඇති බව දැනගැනීමෙන් පසු හමුදා සෙබලා නිවසට ගොස් ඇති අතර පොලිස් ස්ථානාධිපතිවරයා දැකීමෙන් කෝපයටපත් යුදහමුදා සෙබලා නිවසේ තිබූ මෝල්ගසකෙන් දෙදෙනාටම පාර දීලා පාරදීමෙන් දෙකට කැඩුණු මෝල්ගසේ අඩියක පමණ කොටසක් ඇඳ යට තිබී සොයාගෙන ඇතත් අනෙක් කැබැල්ල ඊයේ දහබල් වන තුරුත් සොයාගැනීමට අපොහසත්ව ඇතැයි පොලිසිය සඳහන් කිරීමක් කළා තියෙනවා. සිහිසුන් වනතුරුම දෙදෙනාටම පහර දුන් ලාන්ස් කෝප්‍රල් කැලෑපාරකින් ප්‍රධාන මාර්ගයට පිවිස බස් රථයක නැග මහියංගණ්ඩ පොලිසියට ගොස් බාර වී තිබෙනවා. ආසනාවන්ත කතාවක් අද ඒක දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවටත් පත් කරගෙන තිබෙනවා. මං කියවන්නම් ඔහොම බල. අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය තහනම් ගහේ ගෙඩි කන්න ගිය පදියතලාව ඔයිසී මෝල්ගස් පහරකා ICU එකේ සැමියා මහියංගණ පොලිසියට බාර වේ කියලාත් වැඩිදුරටත් දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයේ වාර්තා කළා තිබෙන ආකාරය තමයි ඔබ ඔය දකින්නේ. පත්තරේ මෙලෙස වාර්තා කළා තියෙන්නේ අද දවසේ.